අයත් පරක් ඔන්නම මාව ස්ටර්ලින් එකට. අද නම් ආවේ නුගේගොඩ බ්‍රාන්ච් එකට නෙමෙයි කඩවත මහර බ්‍රාන්ච් එකට. ආවෙත් මගේ වාහනේ නෙමෙයි මේ මගේ වයිෆ්ගේ වාහනේ සෑහෙන කාලෙකින් හොදලා නැහැ. ඉතින් ඒ නිසා ක්වික් පොෂ් එකක් දාගන්න ඕනේ කියලා මම කෝල් කරලා ඇහුවා අපේ මල්දෙනිය. ඔයගලන්ට මතක ඇති නුගේගොඩ බ්‍රාන්ච් එක ඔයගලන්ට ගොඩක් දේවල් කියලා දුන්නේ. ඉතින් මල්දෙනිය මට කිව්වා මේ හොඳයි කඩවත මහර බ්‍රාන්ච් එකට යන්න ක්වික් පොෂ් එකක් දාගන්න පුළුවන් කියලා. රොෂාන් කියලා යාළුවෙක් ඉන්නවා කිව්වා. ඉතින් රොෂාන්ව කියලා හම්බෙන්න කිව්වා. ඒ පාර මං ආවාද ක්වික් වොෂ් එකක් දාගන්න. අපිකින් හොයාගමු රොෂාන්. හලෝ මිස්ටර් හසිත. ඉතින් ඔයා වෙන්න ඕන රොෂාන්. ඔව් මට මල්දෙනිය කිව්වා මිස්ටර් හසිත එනවා කියලා. ඔව් අද මේ ක්වික් වොෂ් එකක් දාගන්න ඕනේ. පුළුවන්ද? කොහොමද? පුළුවන්. අද ටයිම් එක දෙනවා ක්වික් වොෂ් එකක් දාගන්න. හරි රොෂන් මේ මං එද්දි දැකපු සීන් නම් මේ අතර අර බෝඩ් එකක් තියෙනවා සෙට්ස් කියලා. මොකද ඒ සෙට්ස් ඒ අපේ ට්‍රේනින් ස්කූල් එක. ඒ කියන්නේ මේ ළමයින් උගන්වන තැන. ඔව් ළමයි උගන්වන. නියම අපේ මේ අධ්‍යයන එඩියුකේෂන් ඩිජිටල් එක බලන කට්ටියට සෑහෙන වැදගත්. ඒ කියන්නේ මේ ඔටෝමොබයිල් පැත්ත උගන්වනවා. ඔව්. මනේ ක්වික් වොෂ් එක දාලා මට පුළුවන් කියලා බලන්න. අපි මේක දාගෙන ඉන්න ක්වික් වොෂ් දාගෙන අපි සුට්ටක් ගිහලා බලමු. හරි එන යා. හයි ඉසුරු. හලෝ. ඒ කියන්නේ මේ ට්‍රේනින් ස්කූල් එකේ ඉන්න උපදේශකතුමා තමයි ඉසුරු නේ? ඔව්. ඉසුරු මේ මොකද්ද මේකේ නම අතරම? අපේ ස්කූල් එකේ නම ස්ටර්ලින් ඔටෝමොබයිල් ට්‍රේනින් ස්කූල්. ස්ටර්ලින් ඔටෝමොබයිල් ට්‍රේනින් ස්කූල්. ට්‍රේනින් ස්කූල්. ඒකෝර දැන් මේ අතරම මේ ස්ටර්ලින් එක කරන ඔටෝමොබයිල් කියාරින් පැත්තට අමතරව ඇයි මේ මෙහෙම වැඩ පටන් ගන්න හේතුව? අතරම මේ අපේ මූලික අවශ්‍යතාවයක් තිබ්බා. දැන් අපේ ටෙක්නිෂියන්ලා ඉන්නවනේ. වර්ක්ෂොප් වැඩ කරන කට්ටිය. ඒ වැඩ කරන කට්ටියගේ මේ යාලගේ තියෙන ස්කිල් එක. ඒක ඩෙවලොප් කරගන්න අපිට මූලික අවශ්‍යතාවයක් තිබ්බා. මොකද අපිට එළියෙන් අරගත්ත කට්ටියට සමහරක් වෙලාවට අපිට බැරි වුණා අපේ තියෙන වාහන වලට ඕන කරන සර්විස් දෙන්න. මොකද හේතුව දැන් අපේ වර්ක්ෂොප් එකේ දකින්න ඇති අපි හැම බ්‍රෑන්ඩ් එකක්ම කරන වාහන. තම වාහනකම සර්විස් එක රිපයර් එක ඒක අපි හරිම ක්වොලිටි එකට කරනවා. ඒතොර ඒ කරද්දී අපිට ඕන වුණා මේ අර යාලට ඕන කරන ඒ සර්විස් එක දෙන්න හොඳ ක්වොලිෆයිඩ් ටෙක්නිෂියන්ලා. ඉතින් අපි අර මුල් කාලේ තීරණය කරා අපි අපේ ඉන්න ටෙක්නිෂියන්ලා ට්‍රේනින් එකක් දෙන්න. ඊට පස්සේ අපි පස්සේ තීරණය කරා අපි ට්‍රේනින් එකක් නෝදි අපි බලමු එලියෙන් ළමයි අරගෙන අපි උගන්වලා ඉවරලා අපි ඒ ළමයි ක්වොලිෆයිඩ් කරලා අපේ වර්ක්ෂොප් අරගම් කියන එක අපි ආවා. ඉතින් ඕකත් එක්ක තමයි ස්ටර්ලින් එක වෙස්ටර්ලින් ඔටෝමොබයිල් ආයතනයේ ස්ටර්ලින් ඔටෝමොබයිල් ට්‍රේනින් ස්කූල් කියලා ඉවල වෙනම ස්කූල් එකක් ආරම්භ කරන්නේ. ඉසුරු දැන් මේ ඇත්තම ස්ටර්ලින් ආයතනයේ ගත්තොත් එහෙම දැන් මම වැඩ කරගත්තු මේ පහුගිය මාස කීපයකට දැනගත්ත ඇත්තම ගුණාත්මක සේවයක්නේ සපයන්. ඒකෝට දැන් මේ ඕගොල්ලොම ට්‍රේන් කරවලා ගන්න සිසුන්ගෙන් ගුණාත්මක සේවයක් ලබා දීමේ හැකියාව තියෙනවද ඕගලන්ට කොහොමද? අපි ඒකෙදි කරන්නේ දැන් අපේ දැනට අපි අරගෙන කෝස් එකක් තියෙනවා ෆුල් ටයිම් කෝසස් එකක්. එතකොට අපි ඒ කෝස් එක කරන කට්ටියව අපි ට්‍රේන් කරනවා අපේ තියෙන ස්ටර්ලින් එකේ වර්ක්ෂොප් හරහා අපි එයාලව ට්‍රේන් කරනවා. ඒ කට්ටියව හොඳ සුපර්විෂන් හරහා අපි ඒක ට්‍රේන් කරලා ඉවරලා අපි ඒ කට්ටිය හරහා තමයි ඊට පස්සේ ඉස්සරහට අපි ඒ කට්ටියට හැකි අවස්ථා ලබා දීලා ඉවරලා අපි මේ ආයතනයේම අපේ තියෙන සර්විස් එක ක්වොලිටි කරන්න අපි මේක භාවිතා කරනවා. දැන් මේ සාමාන්‍යයෙන් මේ වගේ මේ දැන් පාඨමාලාවක් පටන් ගද්දී එක නිකම්ම ඕනවට එපාවට කරන්න පටන් ගන්න බැහැනේ. ලංකාව ඇතුළේ තියෙන නීතියත් එක්ක ඕගොල්ලෝ රජයත් එක්ක යම් කිසි ආකාරයක සම්බන්ධයක් තියෙනවද? ප්‍රමිතියක් තියෙනවද? මොකද්ද ඒක? මෙහෙම ශ්‍රී ලංකාවේ අපි කාර්මික පාඨමාලාවක වෘත්තීය පාඨමාලාවක් හදා කියන්නේ පවත්වනවා නම් මොකද ආයතනය අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා රජයේ ඒකට ප්‍රතිදිනය කරගන්න අපි ඒක සහ ලියාපදිංචි කරගන්න ඕනේ. ඉතින් අපේ ස්ටර්ලින් ඔටෝමොබයිල් ට්‍රේනින් ස්කූල් එක අපි තුතේකහ වෘත්ති අධ්‍යාපන කොමිසම සභාවේ ලියාපදිංචි කරපු ආයතනයක්. ඒ වගේම පූර්ණකාලීන මෝටර් විදුලි කාර්මික පාඨමාලාවක් හදාරන්න
පවත්වන්න අපි අපි ප්‍රතිදැනය කරලා තියෙනවා අපේ තියෙන ස්කූල් එක. ඒ කියන්නේ දැන් මේකෙදී අවසානයේ සහතික පත්‍රයක් ලබා දෙන සිද්ධ වෙනවද? මොකක්ද ඒක කර තියෙන? අපි ලබා දෙන සහතිකේ වෙන්නේ NVQ level 4 කියන එක. ජාතික වෘත්තීය සුසුකම් මට්ටම් 4 සහතික තමයි ලබා දෙන්නේ. ඉතින් ඒ සහතික අපි පාඨමාලාව වසර දෙක පාඨමාලාව පාඨමාලාව අවසන් කරලා පස්සේ සහතික පත්‍රය ලබා දෙනවා. ඒ කියන්නේ ඒක සෑහෙන වැදගත්. දැන් ගොඩක් වෙලාවට NVQ සහතිකින් බලන්නේ පිට රටකට ගිහිල්ලා රැකියාවක් කරද්දී පවා මේ පිට රටවල තියෙන ආයතන වලින් පවා. දැන් මේ දරුවන්ට ඊට පස්සේ රැකියා අවස්ථාවත් ස්ටර්ලින් එකෙන්ම ලබා දෙනවද කොහමද? අපේ ආයතනයේ රැකියා අවස්ථාවන් තිබුණොත් අපි ඒවට යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි දැන් අපේ පාඨමාලාව අවසන් කරලා පස්සේ අපේ ශ්‍රී ලංකාවේ අපේ ශාඛා දැන්ට පහක් තියෙනවා. ඒතර ඒ තියෙන බ්‍රාන්චස් වලටත් අපි මෙයාලව යොමු කරනවා රැකියා අවස්ථාවන් තිබුණොත්. ඒ වගේම අපේ අනිත් රටවල තියෙනවා නිව්සීලන්ඩ් බ්‍රාන්චස් ටිකක්. ඉතින් ඒවල රැකියා අවස්ථා තිබුණොත් ඒකේ බ්‍රාන්චස් රටවල තියෙනවා. ඉතින් ඒවල රැකියා අවස්ථා තිබුණොත් අපි අනිවාර්යයෙන්ම අපේ පාසල හරහා මේ පාඨමාලා හදාරලා තියෙන කට්ටිය අනිවාර්යයෙන්ම අපි ඒවට යොමු කරනවා. ශායක හොඳ නිව්ස් එකක්. මොකද මේ ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්නවනේ රට යන මේ NVQ කල. ඒතකොට ඕගලන් හරහාම ඒ රටවල වල තියෙන රැකියා අවස්ථා වලට යන්න අපි අනිවාර්යයෙන් මේ තිබ්බොත් අපි අනිවාර්යයෙන්ම හරි යොමු කරනවා. අන්තිමට ඕගලන්ගේම බ්‍රාන්චස් වලම එතකොට දැන් මේ වැඩේ කටයුත්ත කරගෙන යද්දී කොච්චර විතර සිසුන් ප්‍රමාණයක් මේ ඉගෙනුම ලබනවද සහ කොයි විදිහෙද මේ පාඨමාලාව ක්‍රියාත්මක කරන්නේ? දැනට අපේ පාඨමාලාව ආරම්භ කරන්න අපි සීමිත සිසුන් ගණනක් සම්බන්ධ කරන. ඒකේ හේතුව තමයි අර ගොඩාක් කට්ටිය සම්බන්ධ කරගන්න නැතුව අපි තෝරගත්ත ප්‍රමාණයක් විතරක් අපි පාඨමාලු යොමු කරගන්න. මොකද දැන් අපි අර කතා කරන කන්ටෙන්ට් එක උනත් අපි මේ දේවල් ඉගෙන ගන්න පුළුවන් මට්ටමර දැනුමක් තියෙනවද කියන එක බලලා අපි තේරීම් පරීක්ෂණ හරහා තමයි අපි පාඨමාලාව සිසුන් බඳවගන්නේ. එතකොට මේ ඉසුරු දැන් කෙනෙක් මේ වීඩියෝ එක බලාගෙන ඉන්න කෙනෙක් සම්බන්ධ වෙන්න කැමැත්තෙන් ඉන්නවනම් කොහොමද ස්ටර්ලින් එකේ මේ පාඨමාලාව කරන්න සම්බන්ධ වෙන්න පුළුවන්? අපේ Facebook පිටුව සහ අපේ web පිටුව තියෙනකින් සම්බන්ධ වෙන්න පුළුවන් ස්ටර්ලින් ඔටෝමේටඩ් ට්‍රේනින් ස්කූල් එකට. ඉතින් සම්බන්ධ වෙලා අපේ ආයතනයේ විස්තර සහ පාඨමාලාව විස්තර ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි දැන් මේ වාහනවල තාක්ෂණයේ එන්න අලුත් වෙනවනේ. දැන් අලුත් තාක්ෂණය කියන්නේ ඒක පරණ තාක්ෂණයත් එක්ක ගත්තාම හරිම වෙනස්. දැන් මේගොල්ලන්ට නවීන තාක්ෂණයෙන් යුත් වාහන හයිබ්‍රිඩ් ඒව මේ ඔක්කොම උගන්වනවද කොහොමද? අපි දැන් අර මම අර කලින් කතා කරානේ අපේ පාඨමාලාව අපි ව්‍යාපංච කරලා තියෙනවා සහ අපි ප්‍රතිදැනය කරලා තියෙනවා කියලා. ඒතර ඒකෙදි අපිට NVQ level 4 මට්ටමට දාලා කරන විෂය නිර්දේශයක් තියෙනවා. ඒත් අපි ඒක සාකච්ඡා කරනවා. හැබැයි ඊට අමතරව අපේ දැන් වර්ක්ෂොප් වල දකින්න ඇති අපේ තියෙන ටූල්ස් සහ ඉක්විප්මන්ට් ඒ දේවල් එක්ක අපිට හැකියාවක් තියෙනවා ලේටස්ට්ම ටෙක්නොලොජි එක මේ කට්ටිය ඉගෙන ගන්න අවස්ථාව නිර්මාණය කරන්නත් හැකියාවක් තියෙනවා. ඉතින් ඒවත් එක්කම අපි අර පාඨමාලාව සුවිශේෂී වෙන්නේ සාමාන්‍ය පාඨමාලාවකට වඩා. හරි හරි. ඒතකොට දැන් මේ ඉසුරු අපිට පුළුවන් ද මේ ආයතනයේ ඉගෙනුම ලබන දරුවෙක් එක්කත් පොඩ්ඩක් කතා කරලා ළඟම ඉන්න එක්කෙනෙක් අපි ආයෙ අහලා බලමු මොකද්ද වගේ නම? මම නම ඉෂාන්. ඉෂාන්. ඉෂාන් දැන් මේ කොච්චර කාලයක්ද මේ කෝස් එකට සම්බන්ධ වෙලා කොහමද ඔයාගේ අත්දැකීම ඉගෙන උගන්න දේවල් ඔයාට වැදගත් වෙලා තියෙනවද ජීවිතේ කොහමද? මම කෝස් එකට ඇවිල්ලා දැන් අවුරුදු එකමාරක් වෙනවා. මම 2023 සෙකන්ඩ් බැච් එකේ. මේ කෝස් එක ඇත්තටම හොඳයි. ඉතින් අපිට මේ ඇඩ්වාන්ස් දේවල් ගොඩක් කතා කරනවා. ඒ වගේම අපි දැන් මේ කෝස් එකේ මේ ඉගෙන ගන්න ගමන් අපිට මේ ඔන් ද ජොබ් ට්‍රේනින් ඉන්න පුළුවන්. වර්ක්ෂොප් එක ගැන මේ අපිට වාහන ගැන එහෙම ඉගෙන ගන්න ගමන්ම අපිට ඒක අධ්‍යයනය කරන්න පුළුවන්. ඒක ප්‍රැක්ටිකල් දැනුම ලබා ගන්න පුළුවන්. ප්‍රැක්ටිකල් දැනුම අපිට ලබා ගන්න පුළුවන්. ඒක ඇත්තටම ලොකු අවස්ථාවක් අපිට. ඒ කියන්නේ දැන් ඉෂාන් මේ කෝස් එක ඉවර නම් පස්සේ කවද දෙසැම්බර් නේද ඉවර වෙනවා? ඔව් මේ දෙසැම්බර්. ඊපස් මොකද ඉෂාන්ගේ අනාගත බලාපොරොත්තු? අනාගත බලාපොරොත්තු දිශාගත වෙන තමයි. හැමෝම යන්න බලාගෙන ඉන්න රටටමයි. කමන්නේ ඉෂාන් බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට හොඳට ඉගෙන ගන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම හිතන්නේ සෑහෙන ලොකු කාර්තව්‍යයක් ස්ටර්ලින් ආයතනයේ මම මේ අතන මෙතනට ආවන් පස්සේ දැනගත්තේ මෙහෙම මේ ට්‍රේනින් ස්කූල් එකක් තියෙනවායි කියලා. ඉතින් මේ මම හිතන්නේ ස්ටර්ලින් ආයතනයේ පැත්තෙන් උන්ටත් හොඳයි දරු පිරිසක් හදලා මේ ආයතනයේ තියෙන පුරප්පාඩු වලට ඉස්සරහට හොඳට දැනුම තියෙන කට්ටියව අරගෙන ඒගොල්ලන්ගේ වැඩ කටයුතු වලට සහභාගී කරගන්න පුළුවන්. ඒතරක් නෙමෙයි මේගොල්ලන්ට හොඳ අවස්ථාවක් තියෙනවා ලංකාව විතරක් නෙමෙයි වෙන රටකට ගිහිල්ලා වුණත් මේ ස්කිල්ස් තමුන් වර්ධනය කරගෙන NVQ level එකේ සර්ටිෆිකට් එකක් අරගෙන ඕනම රටකට ගිහිල්ලා වැඩ කරන්න. ඉතින් මම හිතන්නේ මේගොල්ලන්ට වගේම ඕගලන්ට චාන්ස් එක තියෙනවා. ඉතින් වීඩියෝ එකේ විස්තර කිව්වා වගේ පුළුවන් නම් සම්බන්ධ වෙන්න ඕගලන් ආසාවෙන් ඉන්නවා නම්
හොඳම තැනක් තමයි මෙතන මොකද ප්‍රැක්ටිකල් දෙනුමත් ඔයගලන්ට ලබා ගන්න පුළුවන් ඉගෙන ගන්න අතරේ. ඉතින් මං හිතන්නේ මේ ගැන වැඩිදුර මොන හරි තොරතුරු දැනගන්න ඕන විස්තර දැනගන්න ඕන නම් ඔයගලන්ට පුළුවන් අපේ මේ වීඩියෝ එකේ යටින් කමෙන්ට් කරන්න නැත්නම් අපේ මැසෙන්ජර් එකට ඉන්බොක්ස් කරන්න ඔයගලන්ට තවත් ස්ටර්ලින් එකෙන් වෙන මේ වැඩේ ගැන තොරතුරු දැනගන්න ඕන නම්. ඉතින් ලබන සතියේ තව වීඩියෝ එකක් අරගෙන එන බලාපොරොත්තු වෙමි මං ගිහින් එන්නම් ඒක.